ජීව විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න වීඩියෝ අංක දෙකත් එක තමයි ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. දෙවැනි ප්‍රශ්නේ දිහනවා සත්වයන් තුළ ඇති ප්‍රධාන මහා අණු වර්ග තුන නම් කර ඒවායේ තනුම් මේකක සඳහන් කරන්න කියලා. දැන් මේ මහා අණුවක් කියන්නේ කුඩා තනුම් මේකක විශාල ගානක් එකතු වෙලා ඒව බහුවීකරණය ලක් වෙලා හැදෙන විශාල අණුවකට තමයි මේ විදිහට මහා අණුවක් කියලා නම් කරන්නේ. ඒ වගේම 10 බල 4කට වඩා වැඩි අණුක හාරයක් තියෙනවටත් අපි මහා අණු කියලා නම් කරනවා. මේ ප්‍රශ්නේ දිහාලා තියෙනවා මහා අණු වර්ගයත් එවයි තනු මේකකත් මොනවද කියලා. අපි ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4ක් ඉගෙන ගන්නවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියක් අම්ල. කාබෝහයිඩ්‍රේට් අපි කොටස් තුනකට බෙදනවා මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. මේ පොලිසැකරයිඩ් කියන්නේ මහා අණුවක්. ඒ වගේම ප්‍රෝටීනත් නියුක්ලියක් අම්ලත් මහා අණු වෙනවා. එහෙනම් මෙතනදී මේ ප්‍රධාන මහා අණු වර්ග වෙන්නේ පොලිසැකරයිඩ්, ප්‍රෝටීන, නියුක්ලියක් අම්ල. පොලිසැකරයිඩ් ගත්තාම ඒව හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු 100,000 ගණනක් බහුවීකරණයට ලක් වෙලා. ප්‍රෝටීන ගත්තාම මේව හැදෙන්නේ ඇමයිනෝ අම්ල බහුවීකරණයෙන්. නියුක්ලියක් අම්ල හැදෙන්නේ නියුක්ලියෝටයිඩ් බහුවීකරණයට ලක් වෙලා. ඊළඟ ප්‍රශ්නේ දෙහනවා ප්ලාස්මා පටලයේ ප්‍රධාන සංඝටක මොනවද කියලා. අපිට ප්ලාස්මා පටලය හම්බෙන්නේ සෛලීන්ද්‍රිකා යටතේ. ඒකෙදි කියනවා ප්ලාස්මා පටලයේ ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. ඒවා තමයි ෆොස්ෆොලිපිඩ් හා ප්‍රෝටීන කියලා. ඊළඟ ප්‍රශ්නේ දිහනවා සෛල හඳුනා ගැනීමට ඉවහල් වන ප්ලාස්මා පටලයේ සංඝටකය කුමක්ද කියලා. අපිට මේක රිසෝස් බුක් එකේ පැහැදිලිවම දීලා තියෙනවා. ප්ලාස්මා පටලයේ ගිලිනු ප්‍රෝටීන සෛල හඳුනා ගැනීමට දායක වේ කියලා. දැන් පරණ සිලබස් වලදී නම් දීලා තිබ්බා සෛලය හඳුනා ගැනීමට කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා කියලා. හැබැයි දැන් අපිට දීලා තියෙනවනේ රිසෝස් බුක් එකේ ප්ලාස්මා පටලයේ ගිලිනු ප්‍රෝටීන තමයි මේ විදිහට මේ සෛල හඳුනා ගැනීමට දායක වෙන්නේ කියලා. ඒ නිසා ඒ උත්තරය තමයි අපිට අහලා තිබ්බොත් මෙතනදි ලියන්න ඕනේ. B කොටසේ පළවෙනි එකේදී හනවා DNA හා RNA අතර ඇති ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් දෙකක් ලියන්න කියලා. මේ ප්‍රශ්නේදී අහලා තියෙන DNA වල ව්‍යුහයේත් RNA වල ව්‍යුහයේත් තියෙන වෙනස්කම්. මේකෙදි කවුරුහරි DNA වල RNA වල කෘත්‍යයන් ලියනවා. අන්න ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. මෙතන අනිවාර්යයෙන්ම හොඳට කියවන්න ඕනේ ව්‍යුහාත්මක වෙනස්කම්. ඒ කියන්නේ ව්‍යුහයේ තියෙන වෙනස්කම් තමයි අහලා තියෙන්නේ. DNA ගත්තාම ඒක ද්විදාම අණුවක් නැත්තම් ද්විත්ව පට අණුවක් වෙනවා. හැබැයි RNA ගත්තාම ඒක තනිදාම නැත්තම් තනි පට අණුවක් වෙනවා. DNA වල තියන්නේ ඩියොක්සිරයිබෝසීනි. හැබැයි RNA වල තියන්නේ රයිබෝසීනි. DNA වල ව්‍යුහයේ තියෙනවා ඇඩිනීන්, තයිමීන්, සයිටොසින්. ඒ වගේම RNA වලත් ඒක තියෙනවා. හැබැයි මේක වෙනස්කමක් නෙවෙයි, ඒක සමානකමක්. මේ වගේ වෙනස්කමක් විදිහට DNA වල යුරැසිල් නැහැ. හැබැයි තයිමීන් තියෙනවා. ඒක ලියන්න ඕන දැන් යුරැසිල් නැහැ කියලා විතරක් ලියන්න එපා. තියෙන්නේ මොකක්ද කියලා ලියන්න ඕනේ. DNA වල යුරැසිල් නැත, තයිමීන් නැත, RNA වල තයිමීන් නැත, යුරැසිල් නැත. මෙතනදි මේගොල්ලන්ගේ අර සංකේතය, ඒ කියන්නේ ATGCU අන්න ඒ වගේවා භාවිතා කරන්න එපා. වචනෙම ඔයගොල්ලෝ ලියන්න. මොකද ගොඩක් වෙලාවට අර ඉංග්‍රීසි අකුර විතරක් කියලා තිබ්බම ඔයගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ නැහැ. B කොටසේ තුන්වෙනි එකේදී හනවා සත්ව සෛලයක් තුල RNA අඩංගු ඉන්ද්‍රිකා දෙකක් නම් කරන්න කියලා. මේකට රයිබෝසෝමත් න්‍යෂ්ටියත් ගන්න පුළුවන්. මේ රයිබෝසෝමවලත් න්‍යෂ්ටියේත් RNA පවතිනවා. B කොටසේ හතරවෙනි එකේදී හනවා DNA අණුවක ව්‍යුහය වෙනස් වීම හඳුන්වන්නේ මොන නමකින්ද කියලා. මේක හඳුන්වන්නේ විකෘති කියලා. අපිට හැබැයි මේක දෙවැනි පාඩමේදී නෙවෙයි කතා කරන්නේ, යුනිට් 7 වල. ඒ කියන්නේ මොලිකියුල යටතේ. ඒකෙදී අපි කියනවා මේ විදිහට මේ DNA අණු කොටසක් වෙනස් වීම විකෘතියක් කියලා. අපි එතනදී කතා කරනවා ජාන විකෘති, වර්ණ දේහ විකෘති කියලා විකෘති වර්ග ගැන.
බී කොටස 5 වෙනි එකේදී අහනවා අනෝනන විභාජනය කියන්නේ මොකක්ද කියලා. අනෝනන විභාජනය කියන්නේ එක් මාත්‍රු න්‍යෂ්ටියකින් ඊට ප්‍රවේණිකවම සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටික විභාජන ක්‍රමයක්. සී කොටස 5 අහනවා එන්සයිමයක් යනු කුමක්ද කියලා. අපිට දැන් රිසෝස් බුක් එකේදී නම් කෙලින්ම එන්සයිමයක් යනු කුමක්ද කියලා අර්ථ දක්වීමක් දීලා නැහැ. හැබැයි අපිට රිසෝස් බුක් එකේදී එතන දීලා තියෙනවා පරිවෘතියක් ප්‍රතික්‍රියා යාමනයේදී එන්සයිම වල කාර්යභාරය යටතේ පොඩි වාක්‍ය දෙකක්. අපිට පුළුවන් මෙතනදී මේ එන්සයිමේ අර්ථ දැක්වීමට මෙන්න මේ වාක්‍ය දෙක එකතු කරලා ලියන්න. නැත්තම් තවත් කෙනෙක්ට පුළුවන් මේකේ මේ එන්සයිම වල අර ලාක්ෂණික ලක්ෂණ 10ක් තියෙන්නේ. අන්නේ ලාක්ෂණික ලක්ෂණ 10න් කීපයක් ලියන්නත් පුළුවන්. මොකද අපිට මේතනදී පැහැදිලි අර්ථ දැක්වීම දීලා නැති නිසා. එන්සයිමයක් කියන්නේ එහෙනම් ජීවී සෛලවල නිපදවෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සීක්‍රතාව වැඩි කරන විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රෝටීනමය උත්ප්‍රේරකයක්. මෙන්න මේ විදිහට පුළුවන් අපිට එන්සයිමේ අර්ථ දැක්වීම හදාගන්න. සී කොටසේ දෙවැනි එකේදී හනවා එන්සයිමීය ප්‍රතික්‍රියාවක සීක්‍රතාව වෙනස් කරන සාධක දෙකක් නම් කරන්න කියලා. අපි එන්සයිමීය ප්‍රතික්‍රියාවට බලපාන සාධක පහක් ගැන කතා කරනවා. ඒවා තමයි උෂ්ණත්වය, නිෂේධක, pH, උපස්තර සාන්ද්‍රණය, එන්සයිමීය සාන්ද්‍රණය. මේ වයින් දෙකක් තමයි අපිට මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ. සී කොටසේ 4 එකේදී අහනවා මිනිස්සාගේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය සඳහා ඉවහල් වන එන්සයිම තුනක් නම් කරන්න. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේදී අපි ඉගෙන ගන්න ප්‍රසිද්ධම එන්සයිමයක් තමයි ඇමයිලේස් කියන්නේ. ඔලෙවල් කාලෙදිත් තිබ්බ මොනසකරයිඩ ජල විච්ඡේදනය කරන එන්සයිම ගැන. ඒවා තමයි ලැක්ටේස්, සුක්‍රේස්, මෝල්ටේස්. ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරද්දී එතනදී අපි කතා කරනවා පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් කරන අග්න්‍යාශයක ඇමයිලේස් දායක වෙනවා කියලා. මෙතනදී මම හිතනවා ඇමයිලේස් කියන එකට වඩා අර අග්න්‍යාශයක ඇමයිලේස් කියලා ලියන එක වඩා සුදුසු වෙයි. මොකද අපි දන්නේ ඒගොල්ලෝ ඇමයිලේස් වලටද නැත්නම් අග්න්‍යාශයක ඇමයිලේස් වලටද ලකුණු දෙන්නේ කියලා. ඒ වගේ මේකෙදි දීලා තියෙනවා ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් කරන ඩයිසැකරයිඩේස් භාවිත වෙනවා කියලා. මෙතනදිත් ආන්ත්‍රික ඩයිසැකරයිඩේස් කියලා ලිවුවොත් හොඳයි. මොකද ඒකටත් කොහොමද ලකුණු දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. සී කොටසේ 5 එකේදී හනවා එන්සයිමයක ගුණයට හානි කළ හැකි ක්‍රමයක් සඳහන් කරන්න කියලා. කලින් අපි ඉගෙන ගන්නවා ප්‍රෝටීන දුස්වාභාවීකරණයට බලපාන සාධක විදිහට අධික උෂ්ණත්වය, ප්‍රබල අම්ල, ප්‍රබල භෂ්ම, අධික ලවණ සාන්ද්‍රණ, අධිශක්ති විකිරණ, බැර ලෝහ. මෙන්න මේ සාධක එන්සයිමවල ගුණවලට හානි කරන්නත් බලපානවා. ඩී කොටසේ 5 එකෙන් අහනවා ශරීරය ශ්වසනය සඳහා ඉවහල් වන එන්සයිම දෙකක් සඳහන් කරන්න කියලා. සෛලිය ශ්වසනයේදී ATP හැදෙනවා, ඒ වගේම NADH හැදෙනවා, ඒව ඔක්සිකරණය වෙනවා. දැන් අපි ඉගෙන ගන්නවා ATP කියන්නේ සහ එන්සයිමයක් කියලා. ඒ වගේම NAD+ කියන්නේත් සහ එන්සයිමයක් කියලා. ඒ නිසා මේකට පිළිතුරු විදියට ගත්ත හැකි ATP NAD+. අපිට NAD+ කියලත් NADP+ කියලත් වර්ග දෙකක් ඉගෙන ගන්න තියෙනවා. දැන් මේකෙදි NAD+ තමයි මේ විදිහට ශෛලීය ශ්වසනයට දායක වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයට නම් NADP+. මේක දැන් පැටලෙනවට නම් කෙනෙක්ට දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී P අකුර ගන්න. දැන් NADP+ වල P අකුරක් තියෙනවානේ. අනේ P අකුර මගින් මේ ප්‍රභා සංශ්ලේෂණයේදී මේක දායක වෙනවා කියලා ඕගොල්ලොන්ට මතක තියාගන්න පුළුවන්. ඩී කොටසේ 2 ප්‍රශ්නේ දිහානවා සත්ව සෛලයක පහත් සඳහන් ක්‍රියාවලිය සිදුවන ස්ථාන නම් කරන්න කියලා. පළවෙනි එකේදී ග්ලයිකොලිසිය කියලා දීලා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ සයිටොසොලය තුල.
මේකෙදී අපි කියනවා ATP හතරක් හැදෙනවා. හැබැයි එකෙන් ATP දෙකක් වැය වෙන නිසා ශුද්ධ ATP ලාභය ATP දෙකයි කියලා කියනවා. ඒ වගේම NADH දෙකක් හැදෙනවා. මේකෙදී පයිරුවේට් අණු දෙකකුත් හැදෙනවා. ඊළඟට අහනවා ක්‍රෙබ්ස් චක්‍රයත් සිට්‍රික් අම්ල චක්‍රයත් සිද්ධ වෙන්නේ කොහෙද කියලා. දැන් ග්ලයිකොලිසියේදී හැදුණනේ පයිරුවේට් අණු දෙකක්. මෙන්න මේවා ඔක්සිජන් තියෙද්දි විතරක් මයිටොකොන්ඩ්‍රියා පූරකයට ඇතුළු වෙනවා. මේ මයිටොකොන්ඩ්‍රියාව තුළට ඇතුළු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පටලය හරහා සක්‍රීය පරිවාහනයෙන්. එහෙනම් ග්ලයිකොලිසිය සිද්ධ වෙන්නේ සයිටොසෝලය තුළ. ක්‍රෙබ්ස් චක්‍රයත් සිට්‍රික් ආම්ල චක්‍රයත් සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුළ. ඩී කොටසේ පස්වෙනි එකේ දිහනවා සත්ව සෛලයක් තුළ එක් ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අම්ලාණු දෙකක් බවට පරිවර්තනය වීමේදී ශුද්ධ ATP අණු කොපමණ සංඛ්‍යාවක් සෑදේද කියලා. මේකෙදි මේ අහන්නේ මුල්ම පියවරේ කියන ග්ලයිකොලිසියේදී කොච්චර ATP සංඛ්‍යාවක් හැදෙනවද කියන එක. ග්ලයිකොලිසියේදී සම්පූර්ණවම ATP හතරක් හැදෙනවා. හැබැයි ඒකෙදි ATP දෙකක් වැය වෙන නිසා මේකේ ශුද්ධ ATP ලාභය ATP දෙකක් වෙනවා. ඊළඟ ප්‍රශ්න බලමු. පළවෙනි කොටසේදී අහනවා සූනෑෂ්ඨික සෛලයක අන්තර්ගත ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතර නම් කරන්න කියලා. මේ අහන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල ගැන. දෙවැනි ප්‍රශ්නෙදි කියනවා පහත සඳහන් ඒවායේ ඇති ප්‍රධාන බහුවාවික සංයෝග හෝ සංයෝග සඳහන් කරන්න කියලා. ඒ කොටසෙදි දීලා තියෙනවා ශාක සෛල බිත්තිය කියලා. ශාක සෛල බිත්තියේ සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින් කියන පොලිසැකරයිඩ් වර්ග තියෙනවා. බී කොටසේ බැක්ටීරියා සෛල බිත්තිය කියලා දීලා තියෙනවා. මේගොල්ලොන්ගේ සෛල බිත්තිය ප්‍රධාන වශයෙන්ම හැදිලා තියෙන්නේ සෙලියුලෝස් රහිත මියුරින් වලින්. නැත්තම් කියනවා මියුකෝ පොලිසැකරයිඩ වලින් කියලා. ඊළඟට අක්මා සෛලවල සංචිත ද්‍රව්‍ය අහලා තියෙනවා. අපි දන්නවා සතුන්ගේ අක්මාව තුලත් ඒ වගේම දිලීරවලත් ග්ලයිකෝජන් තැන්පත් වෙලා තියෙනවා කියලා. ඩී කොටසදී අහනවා රයිබෝසෝම කියලා. රයිබෝසෝම ඇතුලේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවනේ. ඒ හින්දා මේ වගේ තියෙන්නේ ප්‍රෝටීන. තුන්වෙනි ප්‍රශ්නදී අහනවා සජීවී සෛල තුල සාමාන්‍ය නැති ශ්වසන උපස්තරය කුමක්ද කියලා. අපි ස්වායු ශ්වසනය ගැන කතා කරද්දී එතනදී කියනවා ජීවී සෛල තුළ ප්‍රධාන ශ්වසන උපස්තරයේ විදියට ග්ලූකෝස් ක්‍රියා කරනවා කියලා. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට ග්ලූකෝස් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්න දිහනවා පරෝහණය වන මුම් බීජ තුළ ඔක්සිහාරක සීනි ඇති බව තහවුරු කිරීමට කරන ලබන පරීක්ෂණයක් විස්තර කරන්න කියලා. මේක මම පියවර හතරකට ලියනවා. මුලින් අපි මුං බීජවල ජලීය නිස්සාරකයක් හදාගන්න ඕනේ. මේ හදාගත්ත ජලීය නිස්සාරකයෙන් පොඩි ප්‍රමාණයක් පරීක්ෂා නලයකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ හදාගත්ත නලයට බෙනඩික්ට් වලින් හරි නැත්නම් ෆේලින් වලින් හරි ස්වල්පයක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ නලය ජල බීකරයක දාලා රත් කරනවා, නැත්නම් අපි එකට කියනවා නටවනවා කියලා. මේකෙදි දැන් මුං බීජවල ඔක්සිහාරක සීනි තියෙනවා නම් ඒක ගඩොල් රතු අවක්ෂේපයක් පෙන්වනවා. එහෙනම් මේකෙදි ලියන්න ඕන පියවර හතර මම කියනවා. පළවෙනි එක මුං බීජවල ජලීය නිස්සාරකයක් පිළියල කර ගැනීම. දෙවැනි එක එම ජලීය නිස්සාරකෙන් සුළු ප්‍රමාණයක් පරීක්ෂා නලයකට ගැනීම. තුන්වැනි එක මේ පරීක්ෂා නලයට ෆේලින් හෝ බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එක්කොට නැටවීම. හතරවැනි එක මුං බීජවල ඔක්සිහාරක සීනි පවතී නම් ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දීම. මෙන්න මේ විදිහට මුං බීජ තුල ඔක්සිහාරක සීනි ඇති බවට තියෙන පරීක්ෂණය පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු.
පළවෙනි කොටසින් අහනවා සජීවී පදාර්ථයේ ඇති ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ හතර මොනවාද කියලා. ජීවය පවත්වා ගැනීමට දායක වන අකාබනික වගේම කාබනික සංයෝග ගැන අපි දෙවැනි පාඩමේදී ඉගෙන ගන්නවා. මේකෙදි ජලය කියන්නේ අපේ ජීවය පවත්වා ගැනීමට දායක වන වැදගත් අකාබනික අණුවක්. ඒ වගේම ජීවය පවත්වා ගැනීමට දායක වන ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ හතර විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල දායක වෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල කියලා ලියන්න ඕනේ. ඊළඟ කොටස දිහනවා එම කාබනික සංයෝග කාණ්ඩ තුන සඳහා නිදසුන් ලෙසට මහා අණුවක් බැගින් නම් කරන්න කියලා. අපි දැන් ලිව කාබෝහයිඩ්‍රේට් කියලා. කාබෝහයිඩ්‍රේට් වල මහා අණුවක් විදිහට පොලිසැකරයිඩ් තමයි ක්‍රියා කරන්නේ. දැන් මේකෙදි පොලිසැකරයිඩ් වර්ගයක් ලියන්න ඕනේ. අපි ඉගෙන ගන්නවා පොලිසැකරයිඩ් වර්ග යටතට පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්, ඉනුලින්, කයිටින්, පෙක්ටින්, හිම් සෙලියුලෝස්. මේ වගේ එකක් කාබෝහයිඩ්‍රේට් වල මහා අණුවක් විදිහට ලියන්න ඕනේ. ප්‍රෝටීන ගත්තොත් අපිට ඒකේ මහා අණු විදිහට උදාහරණ විදිහට ඇල්බියුමින්, ඇමයිලේස්, ඉන්සියුලින්, ග්ලූකගන්, පෙප්සින් වගේවා ලියන්න පුළුවන්. න්‍යෂ්ටික අම්ල ගත්තාම ඒකේ මහා අණු විදිහට DNA හරි RNA හරි ලියන්න පුළුවන්. තුන්වෙනි කොටසදී අහනවා ඒවා මහා අණු ලෙසට සැලකෙන්නේ ඇයි කියලා. දැන් මහා අණුවක් ගත්තාම ඒවා හැදිලා තියෙන්නේ කුඩා තනුම් ඒකක වලින්. මේ විදිහ මේ කුඩා තනුම් ඒකක විශාල ගානක්, ඒ කියන්නේ සිය දහස් ගානක් එකතු වෙලා තමයි මේ මහා අණු හැදෙන්නේ. මෙතනදී මේ තනුම් ඒකක බහු අවයවීකරණයට ලක් වෙනවා. ඒ වගේම මේ මහා අණු වලට විශාල අණුක ස්කන්ධයක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා තමයි මේකට පිළිතුර ලියන්න ඕනේ. මේකට පිළිතුර විදිහට ලියන්න පුළුවන් තනුම් මේකක විශාල ගණන බහු අවීකරණයට ලක් වෙලා හැදෙන නිසාත්, ඒ වගේම මේ අණුවට විශාල අණුක ස්කන්ධයක් තියෙන නිසාත් මේවා මහා අණු විදිහට හඳුන්වනවා කියලා. අපිට මේකෙදි විශාල අණුක භාරයක් කියලාත් කියන්න පුළුවන්. නැත්නම් 10^4කට වැඩිය, 10^4 බලයකට වැඩිය අණුක භාරයක් තියෙන නිසා මේවා මහා අණු විදිහට නම් කරනවා කියලා ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේදී කියනවා පළවෙනි කොටසේදී සඳහන් කළ කාබනික කාණ්ඩ අතරින් පාද සඳහන් ඉන්ද්‍රිකාවල දක්නට ලැබෙන්නේ කුමන සංයෝගද කියලා. ඉන්ද්‍රිකාවක් විදිහට පළවෙනියටම රයිබසෝම දීලා තියෙනවා. ඒකේ ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ තමයි අහලා තියෙන්නේ. රයිබසෝම වල ප්‍රධාන කාබනික කාණ්ඩ විදිහට ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ලත් ක්‍රියා කරනවා. දෙවැනි එකේදී හරිත ලව දීලා තියෙනවා. මේ හරිත ලව වල ප්‍රධාන කාබනික සංයෝග විදිහට අර කාණ්ඩ හතරම ක්‍රියා කරනවා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල කියන කාණ්ඩ හතරම ක්‍රියා කරනවා. දැන් මේ රයිබසෝමත් හරිත ලවත් ගත්තාම ඒවයේ දැන් මේ කාබනික අම්ල කොහොමද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතයි. දැන් රයිබසෝම ගත්තාම එයාගේ RRNA තියෙනවනේ, ඒ කියන්නේ නියුක්ලීක් අම්ල තියෙනවා. ඒ වගේම රයිබසෝම ඇතුලේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. ඒ නිසා මේ රයිබසෝම ඇතුලේ ප්‍රෝටීනක් තියෙනවා. දැන් හරිත ලවයේ කිව්ව කාබනික සංයෝග හතරම තියෙනවා කියලා. කාබෝහයිඩ්‍රේට් නම් පිෂ්ඨ කණිකා විදිහට තියෙනවා. ලිපිඩ නම් ලිපිඩ බිඳිති විදිහට තියෙනවා. නියුක්ලීක් අම්ල නම් චක්‍රීය DNA විදිහට තියෙනවා. ප්‍රෝටීන මේ හරිත ලවයේ ප්ලාස්ම පටලයේ අඩංගු වෙලා තියෙනවා. ඒ වගේ හලා නැහැ කොහොමද තියෙන්නේ කියලා මම මේ උදාහරණ විදිහට පෙන්නුවේ ඔයගොල්ලන්ට. මේවා මේ අඩංගු වෙලා තියෙන්නේ, ඒ කියන්නේ කාබනික සංයෝග අඩංගු වෙලා තියෙන්නේ මේ වගේ මොන ආකාරයෙන්ද කියලා. දැන් මේකෙදි ලිපිඩ වෙනුවට දැන් ලිපිඩ බිඳිතම ගන්න ඕනේ නැහැ. දැන් ප්ලාස්මා පටලයේ තියෙනවනේ ෆොස්ෆොලිපිඩ. අන්න ඒ උදාහරණෙත් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ එකතු වුණේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වීඩියෝ අංක දෙකත් එක්ක. ඔගලන්ට මේ වීඩියෝ එක වැදගත් නම් තවත් යාළුවෙක්ට ෂෙයා කරන්න.